නැගෙනහිර යුක්‍රේනයට එල්ල වුණු රුසියානු ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා. ඩොනෙක්සි කොස්ටිව් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව ව්ලොඩ්මීර් සෙලෙන්ස්කී පවසා තිබේ. මෙම ප්‍රහාරය වෙළඳ පොළකට කඩසාප්පුවලට සහ ෆාමසියකට එල්ල වූ බව ඔහු පැවසුවා. මෙම ප්‍රහාරයේ හෙළා දකිමින් සෙලෙන්ස්කී මහතා පැවසුවේ මෙම රුසියානු නපුර හැකියක්මනින් පරාජය කළ යුතු බවයි. මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා. මේ අතර හොට් නිවුස් වෙබ් අඩවියට අනුව රුසියානු ඩ්‍රෝන යානයක කොටස් රුමේනියානු භූමියට වැටි ඇති බව රුමේනියානු ආරක්ෂක අමාත්‍ය ඒන්ජල් ටිල්වර් පවසා තිබේ. රුසියානු ඩ්‍රෝන යාන රුමේනියානු භූමියට ඇතුළු වීමේදී පුපුරවා හැර ඇති බව පවසයි. නමුත් රුමේනියාවේ ජනාධිපතිවරයා අනතුරු ඇඟවූයේ තවත් මිසයිල වටයක් ඉතා සමීප වී ඇති බවයි. රුමේනියාව නේටෝවේ සිටින අතර ආරක්ෂක සන්ධානය එක් සාමාජිකයෙකුට එරෙහි ප්‍රහාරයක් සියල්ලන්ට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකන බැවින් යම් ලෙසකින් රුසියානු යාන ඇතුල්වීමක් සිදු වුවහොත් නේටෝ සංවිධානය රුසියාවට ඍජු ලෙස පහර දෙන බවට අනතුරු අඟවා තිබෙනවා.